න් සරනයි දුවේපුතේ, සියලු දෙනාටම සුභූ උදෑසනක් වේවා, සොබ දවසක් වේවා කියලම ප්‍රාර්ථනා කරනවා. අකුරට පෙරමග, බෞද්ධයා මාධ්‍යජාලය, ඉගනගන්න දුවලට පුතාලට ලබා දෙන අධ්‍යාපනික වැඩ සටහන. මෙවර උසස් පෙල විභාගයට මොහොන දෙන අපේ ආදරණය දරුවන්ට බෞද්ධ සිිස්ථාචාරයේ විෂය, සමත් කර ගැනීම සඳහා, අත්තලක් විදියට අපි මේ පාඩම් මාලාව කාලයක් තිස්සේ සිද්ධ කරගනේ නම් විභාගේ අතළඟ එක නිසා ඔයාල සූදානං වෙන්නට ඕනේ මම අට තව කරුණු ටිකක් අද දවස සාකච්ඡා කරනවා මේකත් බෞද්ධ සාරධර්මෝලට අනුගතවෙන එකත් එට අමතරව මං සාකච්ඡා කරනවා ඉදිරියේදදි සංගායිනා පිළිබඳව සාර ධරම අපි ගියපාඩමෙන් කළේ දේ පුතේ හොඳ නරක සම්බන්ධයෙන් විනිශ්ච කරන් බුදුදහමය කොමද අපි මූආසර ලංකරගන්න කියලා එදවට අදාපි සාකච්ඡා කරනවා බෞද්ධ සාරධරම සංකල්ප කීපයක් පිළිබඳව. එතනද එක සංකල්පයක් එනවදූයේ පුතේ මේ සාරධරම සංකල්පය අනුව කොහමද සහජීවනයෙන් ජීවත්තෙන්නේ සහජීවනය කියලා යැන එකට එක් වෙලා ජීවත්්‍යයනය කනේ ඒලාන්ට අපේ අරමුණ කරා ගමන් කරනය එකනේ බුදුදහමේ අරමුණ නිර්වාණය. නිවන් අවබෝධ කරගන්නවා යන්න නැවත උපතක්නේ කරම විපාකදීමක් නෑ. එදොට ජාති ජරා ව්‍යධිමරණ සමස්තයෙන් අවතිනවා නිවනිින්. බුදුදහමේ සෑම ක්‍රියාකාරකමකම අවසාන පලයේ තමයි නිරවාණේ. එක නිසා දුවේ පුතේ සඳහා යන කරුණුතිකක් ගැන අපි සාකච්ඡා කරනවා තැනද එක මාත්තරු කාවක් වෙනවා ශරද්ධාව පිළි බඳව. ශරද්ධා මේක පාලි භාසාාවෙන් ඉන්න සද්ධා කියලා සංස්කෘත භාසාාව වතෙන තමයි දුවපුතේ ශ්‍රද්ධා සිංහල බාෂාවට එනකොට එනෙ සැදැහැ කියලා සැදැහැති දායක එක් කියලා කියන්නේ සැදහැ. එදට සද්ධ ශරද්ධා සැදහැ වචනය අත්‍ය අවශ්‍ය වටින වචනය ස්රද්ධහ කියන්නේ මොකට ද ස්රද්ධා කියන්නේ චෛත සිකයකට එයා කුසල චෛත සිකයන් ඒ හඳුන්වන්නේ අභිධරමය සෝබන චෛතසික කියල ඒනම් ශ්‍රද්ධාව කුසල චෛත සිකයන් ඉළඟට දුවේ පුතේ ස්්‍රද්ධාව කියන වචන තේරුමමකක්ද පැහැදීම ස්්‍රද්ධාව කියන වචන තේරුම පැහැදීමට ශ්‍රදධාව භක්තිය කියන්නේ එකක්ද දෙකක්ද දෙකක් මොකක් දේක වෙනස වෙනස තමයි ස්්‍රද්ධාව කියලා කියන්නේ පැහැදීමට භක්තිය කියලා කියන්නේ බියමුසු ගෞරවේද දියමුසු ගෞරවද ස්රද්ධාව කියන්නේ හිතේ පැහැතිීමක් ඇති කරගන්නවා. එතවට භක්තිය කියලා කියන්නේ ගෞරවය තියෙනවා හැබැයි බයටේ ගෞරවය ඇති කරගෙන තියන්නේ ඒ නිසා ස්රද්ධාව කියන්නේ කුසල චෛතසිකයක් ස්්‍රද්ධාව කියන්නේ පැහැදීමට ශරද්ධාව භක්ති අතර වෙනසක් තියනවද ඔවු තියනවා මොකක්ද වෙනස ස්රද්ධාව කියන්නේ හිතෙන් ඇති කරගන්න පැහැදීමට එළඟට භක්තිය කියන්නේ බය මිශරවෙලා තියන ගෞරවේද. ඒනම් දේවවාදී ආගම්වල ගොඩාත් කෙන්න්නේ මොකක්ද භක්තිය ප්‍රේමේ කියලයින බුදධහමාගේ කරන්නේ ශරද්ධාව. ස්රද්ධාවේ ප්‍රධාන කොටස් දෙකක් තියනවා. ශ්‍රද්ධාය ප්‍රධාන කොටස් දෙකක් තියනවා. එක අමූලිකා සද්ධාන දෙක ආකාරවති සද්ධ ශ්‍රද්ධාව කොටස් කියීයද දෙකයි. මොනවදේ දෙක අමූලිකා සද්ධ ආකාරවති සද්ධා. අමූලිකා ඔයාල කියනවන්නේේද? අමූලික බොරු කියන්න දෙපා කියන. අමූලික කියන වචන තේරුමදූ ඒ පුතේ මුලක් නෑ කියන්නේෙයි. පදනමක් නෑ කියන්න හේතුවක් නෑ කියලා කියන්න. අමූලික කියන මූලික කියන්න මුලක් ඇතිකියන්න න කියන නිපාතපදේ මුලටාපුහම න මූලික කියනක සමාස වෙනවා එදොට අමූලික කියලා පදේහ දෙනවා. එනම් අමූලිකා කියලා කියන්නේ මුලක් නැති පදනමක් නැති හේතුවක් නැති සද්දා කියන්න පැහැදීම. එදොට ද ඒ පුතේ අන්ඩ පැහැදීමක් ඒක පදනමක් නැතුව පැහැදිනවා මුලක් නැතුව පැහැදෙනව හේතුවක් නැතුව පැහැදිනවා ඒක අමූලිකා සද්දා කියනවා. එලාට ආකාරවතී සද්දා ආකාරවත සද්දා කියන්නේ කරුණු දැනගැන ඇතිකරගන්න පැහැදිීමට. නුවනින් කරුණු දැනගන්නවා. නුවනින් කරුණු දැනගැන ඇතිකරගන්න පැහැදීමට ආකාරවති සද්ධා කියලා කියනවා. ද ආකාරවතිී ලස්සනයි අමූලිකා වලට මතකතියාගණ්ඩ ලේසි අමූලික කියලා කියන්නේ අපි අර බොරු කියනවචනට පාවිච්චි කරන්න. ඒනම් ශ්‍රද්ධා දෙකයි අමූලිකා සද්ධා ආකාරවතී සද්ධා. බුදුදහ මගේ කරන මුණ ශ්‍රද්ධාවද. ආකාරවතී සද්ධාම්. අමෝලිකා සද්දාා තියෙන්න කොයද දේවවාදී නිර්මානවාදී ආගම්වල කියන දේ පිළිගණ්ඩෝනේ. ආය ප්‍රශ්න කරඩ බෑ. බුදුරජාණන් වහන්සේගේ දරමයේ ඕනම දෙයක් ඕනම කෙනෙකුට ප්‍රශ්න කරන්ඩ පුළුවන්. අපි අර ශාස්තෘූ ගුණ අහනකොට බුදුරජාණන් වහනසේගේ කතාකරගෙන ගිය සහිය පරිබ්‍රරාජ කිය ගෙන. ය බදවා දුරුවංග ළඟට ඇවිත්ලා ස්වාමීනිිමට ප්‍රශ්න තියන වහන්් අවසරදකිවවා. ඔබට ඇති තරං අහඩකිව්වා සය කියනවාව ස්වාමීනිි මම තවායිළඟට ගියා මං එහෙ මහනකොටයාල මං පන්න ගත්තා. බුදවාමුදුරුවෝළඟටම මාව ප්‍රශ්න අහ්ඩද කියනකොට ඇති තරං අහණ්ඩ කියලා මාව සුහදෝ පිළිගත්තා. අන්න ඒම කියලා. ඊළඟට උපාලිග්‍රපතියා නිගන්ටනාත පුත්්තගේ ශ්‍රාවකයේ යා එවන්න බුදවා මුදුරුවන්ගේ ළඟට වාද කරල පරද්දන්්ඩ කියලා. ඉඩබස්ස උපාලි ග්‍රහපතිතුමා කියනවා ස්වාමීණි මමෝබේ දායකේෙක් වෙනවා. හාහා! උපාලියම කලබල වෙඩෙ එපා. ඔබේ කපාට ඔබෝවාගි කෙනෙක් ේමතීරණය කරඩ හොඳනේ. තවයි තලබලද. තේම කියල අවසානෙදී බුදුවා මුදුරුවන්ගේ දායකෙක්කුනාාම ප්‍රකාස කරෙනවා, ඔබ කලින් ඔබේ ශාස්තරුවරයට ඒවාගේෙම සලකණ්ඩ කියලා. එළන්න බුදුවාමුදුරුව දුවේ පුතේ වී මංසක සෝත්තෙරේදි දේශනා කරනවා ප්‍රතජන භික්ෂුවක් පරචිත්ත විජාන ඥානයේ නැති බික්‍ෂවා. බුදුරජාණන් වහනසේගේ ගුණ හැසිරීමෙන් විම සලබලන්ඩ කියලා බුදුවාමුදුරුවන්ගේ හැසිරීමෙන් බුදුවාමුදුරුවෝ දේශනා කරන වචනවලින් විමසන්ඩ. ම හදන පින්න නැත්තම් ප්‍රතික්ෂේප කරන්න කියලා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අග කරන්නේ ශ්‍රද්ධාව ආකාරවති දෙවවාධයාගම්මලයන්නේ අමූලිකා සද්ධහා කියන එක. දොටදුවේ පපුතේ ශ්‍රද්ධාව යනු තුනුරුවන් කරෙහි එ මතකතියන්න තුනුරුවන් කරෙහි කරුණු හරියට දැනගන ඇති කරගන්න පැහැදීමට ආකාරවතී සද්දහා කියලා කියනවා. එදොට ආකාරවතී සද්දා කියන්න මොකටද තුනුරුවන් කෙරෙහි කරුණු හරියට දැනගන සිතේ ඇතිකරගන්න පැහැදීම. එන් තුනුරුවන් ගුණ තියනවා විසිහතරක් බුද්ධරත්නයට නමයයි ධරමරත්නයට අයයි සංගරත්නයට නමියන්. එදොට විසි හතරක් එෙනවා ඒවසූ විසි ගුණ කියනවා අන්න ඒවා කෙරෙහි කරුණු දැනගෙන ඇති කරගන්න පැහැදීමට ශ්‍රද්ධා කියලා කියනවා. ස්්‍රද්ධාව නිවන්න අවබෝධ කරගන්ඩ අත්‍යවශ්‍යන්ගය විද්‍යාත්ඥට විද්‍යාත්මක පරීක්ෂණයක් කරන්ඩ උපන්‍යාසියක්වාගේ. නිවන් අවබෝධය සඳහා ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි එත නිසා දුවේ පුතේ සතර බ ශරද්ධ වෙන පංච ඉංද්‍රීියවල ශ්‍රද්ධ වෙනවා සත්ධ ආරය ධනවල ශරද්ධ වෙනවා ශරද්ධේතන ධනයක් ශරද්ධා බලයක්ක දිට ගන්නවා. ශ්‍රද්ධා භාවනා කරන්න ඉන්ංද්‍රීයක්ක්කු දියට ගන්නවා. ඒක නිසා සද්ධ ජාතෝ උපසංකමති ශරද්ධාව ඇතිවුණනොත් තමයි අපි ළඟටයන්නේ. උපසංමන්තෝ ළඟටග ොත්్තම සුරු කරන්නේ 5ස සෝතංෝදාාති ඇසරු කළොත් තමයි කන්දකයමු කරන්න ඔ සතෝ දම්මං ුනාති, න්යොමු කළොත් තමයි බනාාන්නන්නේ සොවවා දම්ම= ධාරේති යසුවොත් තමයි ධාරනය කරගන්න ධතානං දම්මාන අත්තං උප පරික්කති ධාරනය කරගත්වොත් තමයි අර්ය ම සල බලන්නේ ඒක තමයි ක්‍රියාත්මක කරන්නන්නේ ඒකෙන් තමයි නිවන්න අවබෝධ කරගන්න පුුවන් එක නිසා නිවන්න අවබෝධය සඳහා ශ්‍රද්ධාව අත්‍යවශ්‍යයි. ශ්‍රද්ධා වනැතුව නිවන් මගේ අන්ඩ බෑ.ඒ නිසා පංච බලවල පං ඉන්ද්‍රියවල පංච බල කියන්න දුවපුතේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්ඥා. පංච බලකන්නත් සද්ස්පංච ඉන්ද්‍රිය කියන්නේෙත් ශ්‍රද්ධාවේරිය සති සමාධි පඤ්ඥා ඔයාට පංචින්ද්‍රිය කියනකට ඇසකනනාසේනය ඒකනෙම. භාවනා කරනකොට එතන පංචිද්‍රිය කියලනවා. එතන ශ්‍රද්ධාව ඉන්ද්‍රියන් අතන ශ්‍රද්ධාව බලයා අතන ශ්‍රද්ධාව ධනයක්. ඊලාන්ඩ ලෝකපාලක දරමලත් ශරද්ධාව නවා. නෑ එතන හිරියොත්ත අප පෙන තොට හිරියොත් අප ඇතිකරගන්න ශ්‍රද්ධාව නිසා. ඒනම් ශරද්ධ නිවන්න අවබෝධ කරගන්න ඩත්වය අවශ්‍යයි. හැබැයි දුව එපුතේ නිවන්න අවබෝධ කරගන්නකොට ශරද්ධාවත් අතාරරිදෝ. විද්‍යාඥයා උපන්්‍යාසියක් පාවිච්චි කරලා එයාගේ පරීක්ෂණ, නිරීක්ෂණ, සම්පරීක්ෂණය කරලා නිගමනේකතාවට පස්සේ එයා උපන්්‍යයාසි අතාාරිනෝ. ඒවාගේ සද්ධාව අපට එතරවීම සඳහාපාවිච්චි කරනවා එතරවනාට පස්ස ශරද්ධාවති අන්්ඩෝනි. බොදුවාමුදුරුව දේශනා කරනවා කුල්ලූපම සූතරේදේ ුල්ලූපමං භික්කවේවෝ දම්මං දේශසි ස්සාමී මහනෙනිමං ඔබලට පහුරක්කු පමාවට ඇරගෙන දර්ම දේශනා කරනවා නිත් තරනත්තාය නෝ ගහනත්තාය දරමේතියෙන් එතරවැඩ විතරයි කරේතියාගන යන් දෙපා කියලා. පෞරතියන්නේෙ එක අගෙන් එතර වඩ වෙරලට ගියාන්ට පශ් පෞරාපි කරේතියාගෙන යන්නෙ නේ. ඒ නිසා ධර්මයවත් කරේතියා ගණ් ඩිපා කියනව. ශ්‍රද්ධහ වෙතරවීම සඳහා විතරයි ප්‍රඥාව ලබා ගත්තට පස්සේ ශ්‍රද්ධාවත්තා අරින්දෝනිින්. ස්්‍රද්ධාවනතුව ප්‍රඥාවට අන්ඩබේ. ඒ නිසා ශ්‍රද්ධාවෙන් ගිහිල්ල ප්‍රඥාවට පත්තුනාට පස්සේ ඒ අපි ශරද්ධවාතාරිනවා. ඒක නිසා සද්ධානු සාරී දම්මානුසාරී කියල කියන්නේ ඉති අන්නුව කාරනාව දුවේ පුති අපි දැනගන්න ට ඕනේ දැ තොට මංවාට කියලදුන්න ්‍රද්ධාව කියන්න මොකක්ද ඒ තේරුමමොකදද ್රද්ධා භක්ති අතර වෙනසමකදද ශර්‍රද්ධාව කොටස් දෙක මොනවාද අමූලිකා කාරවති, එකෙන් අමූලිකා සද්ධාව කියන්න මොකටද ආකාරවතිී සද්ධාව කියන්න මुකටද බුදුදමගේ කරන්න මොකක්ද ඔය කාරණනාටික කතා කලා ඒලාට ශරද්ධාවෙන මූලාසිර කීපයක් वाලටමං කියලා දුන්න නිවන්න අවබෝධ කරගණඩ සද්ධාව ඔ්‍ය्या වසියයි කියලා කියල දුන්න නිවන්න අවබෝධ කරගත්තට පස්සේ ශරද්ධාවත් අතාරිින්දෝනෙ කියලා පැදිලි කරලා දුන්න. තවකතා කරන මූලාසරයයක් තමයි දුවේ පුතේ පන්සිල්නාහා අටසිල්. මේකත්තවානතේ නො පන්සිල් ගැන දැනගන්නට ඕනේ. එදොට අටසිල් කියලා කියන්නේ අපි උපෝ සත දවස්වලට සමාධන් වෙන සීලය පංචසීලයේ හඳුන්ව වනවා ග්‍රහස්ත සීලයේ කියල. නිත්‍ය සීල කියලත් හඳුන් වෙනවා. එළඟට අස්ථාංග සීලයේ හඳුන් වන උපෝ සතසීලයක් කියල. පංචසීලයේ කාමේ සුමිච්චාචාරා කියන එක තියෙනවා එදොට අස්ටරංග සීලේටය එනකොට තුන්වැනි කාමේ සුමිච්චාචාරායි ඉවත් වෙලා අබ්‍රක්්ම චරියා කියන සිික්‍ෂාපදේනවා එට අමතරව විකාල භෝජනා කියලා හයත එකක් කෙනවා. නච්ච ගීත වාධිත විසූක දස්සන මාලාගන්ධ විලේපන ධාරණ මණඩන විභූසනට්ඨානාාවේරමනී කියලා හත්ත නිය එකක්ගෙනවා. උච්චාසයින මහාසයිනාවේරමනී කියලලා අටවැනි එකක් කෙනවා. ඔය තුන එකට එකතු වෙලා, තුන්වට බ් අබ්‍රහ්ම චරියා කියනයකාපුහම ඒ හඳුන්වනවා අස්ටාංග සීලයේ කියලා එදොට මේකෙන් අපි කෝමද ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්නේ. සීලේ තුළින් සිද්ධ කරන්න දුවේ පුතේ අපි කටිින් කරන වැරදි ඇඟන් කරන වැරදි පාලනය කරන එක. දඩ මේ වැරදි අපි පාලනය කරන කොට අපේ ආධ්‍යාත්මය සදාචාරාත්මික වෙනවා. සත්්‍යයක් කෙනෙයි තියන දයාව නිසාමයි අපි මරන්නනතුයිගේ සත්්‍යයක් කරෙයි තියන කරුණාව නිසාමයි අපේ හෙංසා කරන්නේ නැත්ති. මෛත්‍රිය නිසා පිහානයක් කරන්නේ නැත්තේ. එදොට සද්ධා මෛත්‍රිය කරුණාව දයාව කියන්නේ ආධ්‍යාත්මික ගුණ මේ ගුණ තියන කෙනා තමයි අර කියන සතා ඝාතනය කරන්නේ නැත්තේ. ඒ ගාතනය නොකරන නිසා තමයි පංචසීලයේ පලවෙනි සික්ෂාපදය ආරක්සාවෙ. ඒනම් ආධ්‍යාත්මික ගුණය ්‍රාගාත සිික්ෂාපදයෙන් වලකින්ඩ බලපාන. සොරකම් නොකර ඉන්ඩ ආධ්‍යාත්මික ගුණ බලපාන. කාමය වරදවා හැසිරීමෙන් වලකින්ද බ්‍රහ්ම චරියාව තහානිකර හැසිරීමෙන් වලකින්ඩ ආධ්‍යාත්මික ගුණ බලපාන. ඒ බලපෑ මත් එෙක් ඇල තමයි කෙනෙක් ඒ තැනක වැටෙන්න්නේ. එළඟට දූේ පුතේ තවේකක්කෙනවා සිව් බඹ විහරෙන දැ මෙතැන මතක තියාගන්න ශ්‍රද්ධාව එකටාව සිල් අටසිල් දෙකටාව එලට සිව් බඹ විහරෙන සතර බ්‍රහ්ම විහරෙන මෙත්තා කරුණා මුදිතා උපෙක්කන් මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව මේ ගුණා අතර ගැනත් අපි දැන ගණ්ඩෝනේ එලට සතර සංග්‍රහවස්තු දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානත්මතාව දෙකපි කතා කලා රජ්‍ය පාලන මූල ධර්ම ගැන කතා කරනකට කතා කලා. මීට පාඩක් පහහායකත හා පැත්තිද. ඊලාට දුවේ පුතේ හිරියෝොතම් හිරි කියන්නේ ලැජ්්‍යාවට ඔත්තක් කියන්න බයට. මේදකතියෙන් ඕනේ මේවා ලෝක පාලක ධර්ම කියනවා. එදොට පෞකරන්ඩ ඇති ලැජ්ජා පෞකරන්ඩ ඇති බිය. වැරදි කරන්ඩ ඇති ලැජා වැරදි කරන්ඩ ඇති පිය හිරියොතක් කියනවා. සත්්‍යයා පාලනය කරන වටිනා මූල දරම දෙකක් තමයි හිරියොතක් කියලා කියන්නේ ඊලාන්ට අල්පේච්චතාව අල්ප ඉච් අල්ප කියන්නේ ටිකක් ච්ච කියන්න කැමති එදට ආසා අඩුයි කියන එක දුවේපුතිේ ඒ වටිනා ගුණයක් බුදුරජාණන් වහන්සේගේ දහම තුළ අල්පේච්චතාව ඇයට වටිනා තැනක් ලැබෙනවා අපපිච්චතා කියලා කියන්න මේක අල්පේච්චතාව ආසාහිතය අඩු කරගන්න ආසා අඩුවෙනක් යැන බලාපොරොත්තු අඩුවේ. බලාපොත්තු අඩුනාාම සැනසීම වැඩී. ඔයාල ඇඳුමක් ගණ්ඩ ගිහාම දුවේ පුතේ ඒකට අදාළ කරන කැප්ප එකේ ඉඳන් ඉළඟට සාරිකටුවේ ඉඳං සියල්ල තෝරන් ඕන. ඉඩමසේව නරත්තු කරන්නත්ව ඕන. භික්ෂූන් වහන්සේ නමකට හිස බෑ වහම ඔළුවට දෙන එකු සාත්තුවක් වත්ත න්නේ. ඊළඟට දුවේ පුතේ චීවරයට අමුතු මොකුත් වෙලා සිතාවන්නේ. ඒ පෙරවාගන ලෝකෝ ඕන තැනකට යන්්ඩ පුළුවන්. ඒේක නිසා ආසා අඩුවෙන තරමට පැවැත්මාරි පහසොයි. ඒළඟට සන්තුත්්තිිතා සන්තුට්ටි කියනගුණේ ලැබුණු දෙයින් සතුට වෙනවා. තමංක නැතිදේට ආසා කරන එක නෙමෙයි තමන්ගේ අතට පත්වොනු දේත සතුටු වෙනවා අහක තියනදේ මට ඉමිනෑ කියලා අත්තාාරීනවා. එක තමයි සන්තුුට්ටිතා කියන ලාන්ඩට සුබරතා. සුබරතා කියන්න පහසුවෙන් පෝසනය කරන්න පුළුවන් දුන්නු දෙයක් කනෝ දුන්න දෙයක් බොනෝ පාඩුව ජීවත්ව නවා මට මේදී අත්‍යවශ්‍යයි කියලා ආකෘති අදාගනනේ ඒක අඳුන්න නෝ සුබරතා කියල අප ඉස්සර ජන සමාජයෙමයි ඔය කලිසමක් ගත්තාම ඇඳුමක් ගත්තාම ඒක අඳින්ඩ පුලුවන් උපරිමේයන්ද අදේමනේ අද ගොඩා කිවතදාන ඒ නිසා දේ පුතේ මේක වටිනා ගුණයක් සුභරතාව. භික්‍ෂුවගේ ජීවිතය පහසුවෙන් පෝසනය කරන්ඩ පුළුව. ඒ නිසා ඒළග එක තමයි නීති ගරුක බවහා සාජීවනය. නීති රීතිවලට ගරු කරන්්ඩෝනේ. එකත එකතු වෙලා ජීවත්්‍යයෙනකොට එක සතුටින් ජීවත්වෙන් දෝනි. දඩ මෙන්න මේ කියන කරුණු අපි දැනගණ්ඩෝනේ අර ප්‍රශ්නයකට පිළිතුර ියනකොට. ඒේක වැදගත්වෙන එක වයාල්ට මංගේ කරුණු ටික කිව්වේ. ළඟ දස අපි දර්ම සංගායනා පිළිබඳව සාකච්ඡා කරමුද වේ පුතේ. හොඳ එහෙනම් අදට අපි පාඩම නිමා කරනවා. දවාන පුංචි කාලයක් තියෙන්නේෙ නේද ඒ නිසා නිතර නිතර සක්‍රිය මට්ටමින් ක්‍රියා කරන්නට ඕන. එක අන්න කම්මලි වෙඩ බෑ සටහං හදන්ඩෝන, දවමතක තියා ගණ්ඩෝනේ තවත්්‍යයාලුවෙක් කල ඔන්නන් සාකච්ඡා කර ග්ඩෝනේ ඒම අපි ක්‍රමහදලා විභාගේයට පිළිතුරු ලියලා ඒක හොඳට හුරුවෙලා එම අපපි විභාගටියන් දෝනේ එක නිසා ඇටික සකස් කරගන්න එහනන්දුවේ පුතේ කාලවේලා වෙක් මුණු නිසා අදට අපි නිමා කරමු ඔබ සෑම දෙනාට මුහුද අනාගතයක් උදාවේවා කියලා මමාසි ඉරවාද කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.